ගරු සරත් වීරසේකර මම එතුමට ගරු කියලා කියන එතුමා අපිට ඉතාම පහත් ලෙස කතා කරේ කෙසේ වෙතත් ගරු සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් නගපු චෝදනා කීපයක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න මොකද ඒක සම්පා මට අපි තියෙන පාර්ලිමේන්තුව අයිතියක් මුලින්ම ගරු මුරසන ඔබවන මන්ත්‍රීතුමනි එතුමා කිව්වා මම පොලිසියට බය දෙපාරක් ඉස්පිරිතාලේ ගියා කියලා නෑ දෙපාරම ශල්‍ය කර්ම දෙකක් කරා ඕන්නම් අතත් බලා ගන්න පුළුවන් පපුවත් ඕන්නම් ගලවලා මේ පාර්ලිමේන්තුවේ පෙන්වන්න පුළුවන් එතුමාගේ සීඅයිඩියට බයට මම ඉස්පිරිතාලේ ගියේ නෑ නමුත් මම සතුටු වෙනවා මට උඩ ඉන්න දෙවියන් වහන්සේ මාව ඉස්පිරිතාලේට ගිහිල්ලා හරි මේ දෙකම හොයලා දීලා මට හොඳ ශරීර සෞඛ්‍යයක් ලැබීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඊයේ දවසේදී ගරු සභාපතිතුමනි අපි ප්‍රශ්න කීපයක් ඇහුවා මගේ අයිතිය ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල තවත් ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්න ඇසීම මට තියෙන හෝඩුවාවල් මට තියෙන කරුණුත් එක මම එතුමගෙන් ප්‍රශ්නයක් අහනවා නමුත් අද මොකද්ද උනේ ගරු සභාපතිතුමනි එතුමා අපි අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැ අපි ඇහුවා ගැලණි ගමින් ලොරි දෙකක් එළියට ආවා ඒ ලොරි දෙක නිදහස් කරා නිදහස් කරන්න පොලිසියේ උසස් නිලධාරියෙක් කතා කරා කවුද උසස් නිලධාරියාගේ නම කියලා ඒ නම කිව්වේ නැහැ එතුමා කිව්වා පස්වෙනිදා ඔන්න බලන්න වැරදිච්ච තැන් එතුමා කිව්වා මේ එතුමාගේ මම කතාව ගත්තා මේ හෑන්ඩ්සාඩ් එකකින් අරගෙන එතුමා කතාව දැන් ගත්තා එතුමා කියන පස්වෙනිදායි 21 වෙනිදායි දෙකෙන්ම මේ ලොරි අයිතිකාරයා විසිතුරු මාළු චීනෙන් ගේනවලු එතකොට පස්වෙනිදා ගේන ලොරිය පස්වෙනිදා ෆ්ලයිට් එකෙන් ආපු විසිතුරු මාළු හතරවෙනිදා තමයි ගැල්නි ගමදී අල්ලන්නේ මේ මම කියපු එක නෙමෙයි පොලිසියේ එහේ OIC සටහනක් දානවා ඉහළ නිලධාරියාගේ නියෝගය පිට මේ රථ දෙක නිදහස් කරමි දැන් එතුමා කිව්වා මාළුන්ට ඔක්සිජන් නැති නිසා ලොරිය රියදුරු කිව්වලු පොලිසියට ටග් ගාලා යවන්න කියලා ඒ නිසා ඉක්මනට ඇරියලු මාර ටෝක්නේ අප්පා ඔක්සිජන් මදි වෙනවද ඔතන ඉඳන් ගැලණි ගම ඉඳන් අතෙන්ට යන්න චීනේ ඉඳන් ආපු මාළුන්ට කාටද මේ කතා කියන්නේ ගරු මුලසුන හොබවන මන්ත්‍රීතුමනි ලොරි දෙකේ අයිතිකාරයාගේ නම අපි හැව්වා ලොරි දෙකේ අයිතිකාරයාගේ නම අහනවා අපි ඇයි නම කියන්නේ නැත්තේ දැන් මට කියනවා එළියට ගිහිල්ලා මේ ප්‍රශ්න කියන්නලු ඇයි මට නඩු දාන්නේ ඉතින් මම මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට විතරක් යට වෙලා නෙමෙයි නමුත් මට මෙතනදී තමයි උත්තරයක් ගන්න පුළුවන් ඒ ඇමතිතුමාගේ මම ස්තුතිවන්ත වෙනවා එතුමා ආදී කතාව කරපු එක ලස්සනට කතාව ලියලා දී දෙනවා ලියලා දීපු කෙනා ගැන අන්තිමට ගුණවර්ණනාවකුත් කරා අවසානයේ බටලන්ද ගැන ගෙනාව අන්තිමට එතුමම කවුද මේ සුරේෂ් සාලේ ගැන කියනවා මම සුරේෂ් සාලේ මහමුලකාරයා කියලා නෑ කොතනකවත් ඇයි තොප්පිය දාගන්නේ මම සුරේෂ් සාලේ මුස්ලිම් මිනිහෙක් කියලා මොකද අපිට ජාතිවාදයක් නෑ අපිට මුස්ලිම්ද සිංහලද කියලා අදාළ නෑ හැබැයි එතුමා අපි දන්නා සුරේෂ් සාලේ මෙතුමා බෞද්ධ කාන්තාව බඳලා ඉන්නේ ඒ නිසා එතුමාගේ ආගම මොකද්ද ජාතිය මොකද්ද අපිට අදාළ නැහැ එතුමගේ පස්සෙන් යන්නේ මෙතුමා කෝ නවුෆර් මෞලවි තමයි මේකේ මහමුලකාරයා කියලා දැන් ලංකාවේ එක රටක් එක නීතියක් හදන සභාපති කියනවා අල්ලා දෙවියෝ තමයි මහමුලකාරයා කියලා කොහොමද මේක වෙන්නේ ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මාළු මාළු හෝටලේට ඒ පොලිසිය ඊල් නිලධාරියා ගියේ නැහැ කියලා සරත් විරසේකර මහත්තයා කියනවා මම නැවත වතාවක් කියනවා මේ නිලධාරියා දැන් මගේ තාත්තව හම්පට්ට ගැහුවනේ දැනගෙන කිව්වේ නැහැ කියලා. එතකොට දැන් මේ පොලිසියේ ඉහළ කොළඹ බාරෝ හිටපු ප්‍රධාන නියෝජකතුමෝ එනිසා ගරු මුලසුන ඔබ මන්ත්‍රී මෙතුමා කියනවා එදා දවසේ මේ පොලිසියේ නිලධාරියා මේ ජේෂ්ඨ පොලිසියේ නිලධාරියා නිවාඩු ගිහිල්ලා පාස්කු දවසේ 21 වෙනිදා හරියන් මාළු මාළු ගියේ නැහැ කියමුකෝ. මාළු මාළු ගියේ නැති වුණාට මෙයා කොහොමද එහෙමනම් නිවාඩු ගත්තේ මෙච්චර බෝම්බයක් පත්තු වෙන්න තියෙන දවසක දැන් පොලිසියට මේ තොරතුරු තිබුණානේ දැන් මට තව බොරුවක් වුණා ගරු මුලසුන බලන අන්තිතුමනි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එතුමා කිසිම තනතුරක් දරන්නේ නැහැ කියලා මම මේ මිනිත් එක කියවන්න එක්ස්කෝ 2 නන් සබ්ස් ඇඩ්වයිසර් ටු සිකියුරිටි කන්සල්ටන්ට් ද එක්සිකියුටිව් කමිටි ඩිසයිඩඩ් ටු අපොයින්ට් මම නම කියන්නේ එතුමාට ආරක්ෂාව නිසා හැමයි සභාගත කරන කැමති කෙනෙක් කවුද මේ පොලිස් නිලධාරිය කියලා බලා ගන්න. සීනියර් ඩිබියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ශ්‍රී ලංකා ඉන් චාර්ජ් ඔෆ් වෙස්ටර්න් ප්‍රොවින්ස් ටු ද පොසිෂන් ඔෆ් ඇඩ්වයිසර් ටු සිකියුරිටි කන්සල්ටන්ට් ඔෆ් SLC ඔන් ද බිලෝ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් 2 ඉයර් කොන්ට්‍රැක්ට්
effective from 16/08/2021 අගෝස්තු මාසෙ ඉඳන් පඩිය 150,000 යකෝ මාර වැඩන්නේ පොලිසිය ඉන්න මිනිහට පුළුවන්ද තව තැනක ගිහලා security advisor එතකොට මේකත් ඔන්න මම සභාවේ එතුමා නෑ කිව්වා මේ සරත් විරසේකර මම බොරු කිව්වයි කිව්වා මෙන්න මම ඒ නිසා ඒ එක්ස්කෝ කමිටියේ පොලේ සභාගත කරනවා ඒ වගේම ගරු මුලසන ඔබේ මන්ත්‍රීතුමනි මේ සාදියා ගැන විශාල කතාවක් කිව්වා මම ඔබතුමාට වගකීමෙන් කියනවා මේ රටේ ඉන්න කාඩිනල් උන්වහන්සේලා ඉහළ ඉන්න පියතුමන්ලා වතිකානුව ඔය සාදියාගේ විනාඩි 4ක රෙකෝඩ් එක අහලා තියෙනවා මගේ ජීවිත තර්ජනය නිසා මට කියන්න බෑ රෙකෝඩ් එක කොතන තියෙන්නේ කියලා ඒ රෙකෝඩ් එකේ තියෙනවා හරි රෙකෝඩ් එකේ නැහැ කියමුකෝ මෙතුමා සභාගත කරා පොලිස් වාර්තා කීපයක් හැබැයි අර පාස්කු කොමිසමට දීපු වාර්තාව සභාගත කරන්නේ අපි කියන්නේ සම්පූර්ණ වාර්තාව සභාගත ගන්න. ඒතොර මටයි ඔබතුමාලා අතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම තව එකක් කියනවා. දලදා මාලිගාවේ ඉස්සරහා පිටිපස්සට ඉඳලා අපේ අගමැතිතුමා කිව්වේ නැද්ද සහරාන්ලට බුද්ධියංශයට පඩි ගෙව්වයි කියලා බුද්ධියංශය. කිව්වේ නැද්ද? ඉතින් ඒතොර සාදියා කියන ගෑණි දැකලා නැතුවද්ද බුද්ධියංශය උන්ව? දැකලා ඇති. ඒ කොහොමද කියන්නේ නැහැ කියලා. ඒ කට උත්තරේට මට සම්පූර්ණ පට්ටපල් බොරුවක් කිව්වා. ඉතින් මම කියන්නේ සරත් වීරසේකර මහත්තයෝ මම එළියට එවිලා කතා කරන්න. මාව නඩු දාන්න ඕන නම් එළියට එවිලා මම කතා කරන්න. ඔබතුමයි මායි ප්‍රසිද්ධ විවාදයකට එමු. ඇවිල්ලා ටීවී නාලිකාව දාන මගේ යටි කටින් වැරදි වචන කියවුනොත් මාව හිරේ දාන්න. මම සූදානම්. මම කියන්නේ ඔබතුමා මම නැති වෙලාවෙත් මම ඔබතුමා නැති වෙලාවෙත් මේවා කියලා වැඩක් නැහැ. අපි විවෘත වේදිකාවක කතා කරමු සාකච්ඡා කරමු කරුණු පෙන්නමු ඔබතුමාට කොලේ ලියලා දීපු කෙනා මම දන්නවා ඒ ලියලා දුන්නේ ආව බේරගන්න ඔබතුමා ඔහෙ කියනවා මං හිතනවා ලංකාවේ අසාර්ථක මෙච්ච ඇමතිවරයෙක් හිටේ එතුමා රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියමු මට එක එක ඒවා කිව්වා මම නම් බදුල්ලටවත් එහෙටවත් කොහෙටවත් යට ඇඳුම් අරන් නිලියන්ට දෙන්න ගිහිල්ලා නැහැ ඒ නිසා එතුමගේ අමාත්‍යංශයේ තියෙන ජොබ් එකේ ඒක වෙන්නේ නැති මම ඒ ජොබ් එක කරලා නැහැ මම ඒක කරනවා නම් හරියට වඩා ගෞරවාන්විත විදිහකට කරනවා ඒ නිසා ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මට මීට වඩා කතා කරන්න නැහැ මගේ ඉතුරු තියෙන විනාඩි ටික කරුණාකරලා මනුෂ්‍යනාන කරන එතුමාට බැර කරන්න මේක සම්බන්ධයෙන් එතුමටත් කියන්න කරුණ කීපයක් තියෙනවා බොහොම ස්තුතියි thank you